අයිබෝන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම නිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අයිටෙන් සම්මානයට පාත්‍ර වූ සුමති සම්මාන උළෙල. ගාමිණී දිසානායකයන් ඉතිහාසය වෙනස් කළ නායකෙක් අගමැති පවසයි. ත්‍රස්තවාදීන්ට අත්වන ඉරණම. ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට හවුල් වෙන හැම දෙනාටම මරණීය දඬුවම් නියම කරන්නට අපේ රජය කටයුතු කරනවා. දකුණු කොරියාව උතුරු කොරියාවේ ඉදිකළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නියෝගයක්. පුංචි තිරේ කලාමංගල්‍ය වන සුමති සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනියේ නිර්මාණ රැසක් සම්මානයට පාත්‍ර වුණා. මෙවර පැවැත්වුණේ 24 වන සුමති සම්මාන උළෙලයි. හතරවන සුමති සම්මාන උළෙලෙහි අභිමානයයි මේ. හොඳම ටෙලිනාට්‍ය නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍රවන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ මෙවර සුමති සම්මාන උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය නැගී එන නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය නිරූපණය කළ කලන ගුණසේකරයි. නැගී එන නිළිය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සහෝදරයා ටෙලිනාට්‍යයේ උත්තරාදේවිගේ චරිතයේ රඟපෑ කලනී දනන් තැන්න. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සහෝදරයා ටෙලිනාට්‍යයේ රඟපෑ කලනී දොඩන් තැන්න හොඳම ටෙලිනාට්‍ය නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. හොඳම රූපවාහිනී පූරක ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ ස්වාධීන රූපවාහිනියේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඉදිරිපත් කළ සිතාරා කළුආරච්චි. හොඳම රූපවාහිනී පූරක ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කළ සිතාරා කළුආරච්චි සම්මානයට පාත්‍ර වූ අතර හොඳම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ චන්දිමා ප්‍රේමරත්න සම්මානය හිමි කරගත්තේ ඇය අධ්‍යක්ෂණය කළ උල්පත වැඩසටහන සඳහායි. හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සඳහා සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ චන්දනද අල්මේදා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ පල්සර් ඩේ අවෙන්චර්. හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ චන්දන අල්මේදා නිෂ්පාදනය කළ ITN පල්සර් ඩේ අවෙන්චර් වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. පළමු කුසලතා සම්මානය කූඹියෝ ටෙලිනාට්‍යයේ හිරුමිකාගේ චරිතයට පණපෙවු යුරේනි නොෂිකාට හිමි වූ අතර දෙවන කුසලතා සම්මානයද ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිඳ ටෙලිනාට්‍යයේ රඟපෑ දීපානී සිල්වාට හිමි වුණා. වසරේ හොඳම රූපවාහිනී ළමා වැඩසටහන ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ හේෂාන් වසන්ත ඥානප්‍රිය අධ්‍යක්ෂණය කළ නත්තලේ නිවාඩුවා. හොඳම රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ හේෂාන් වසන්ත අධ්‍යක්ෂණය කළ නත්තලේනි වාඩුවක් වැඩසටහනයි. වසරේ හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවකරණය වෙනුවෙන් වූ සුමති ටෙලි සම්මානය හිමි කරගන්නේ ස්වාධීන රූපවාහිනිය ග්‍රාෆික සජීවකරණය කරන ලද එරන්ද රූපසිංහ අධ්‍යක්ෂණය කළ ඇත් පවුර. මේ අතර ස්වාධීන රූපවාහිනියට තවත් සම්මානයක් හිමි වුණේ හොඳම ග්‍රාෆික සජීවීකරණය වෙනුවෙනුයි. ඇත් පවුර වැඩසටහනේ ග්‍රාෆික සජීවීකරණය වෙනුවෙන් එරන්ද රූපසිංහ මෙහිදී සම්මාන දිනා ගත්තා. රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය හිමි කරගනු ලබන්නේ ස්වාධීන රූපවාහිනිය සංහිඳියාවේ පාලම ඉන්දික වීරකෝන්. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වැඩසටහනේ දෙවන ස්ථානය ස්වාධීන රූපවාහිනියේ ඉන්දික වීරකෝන්ට හිමි වුණේ ඔහු ඉදිරිපත් කළ සංහිඳියාවේ පාලම වැඩසටහන වෙනුවෙන්. හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක තුන්වන ස්ථානය සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනියේ දිනෝෂී නීමා දීරසිංහ. හොඳම ප්‍රවෘත්ති නිවේදිකා තුන්වන ස්ථානය ස්වාධීන රූපවාහිනියේ දිනෝෂී දීරසිංහට හිමි වුණා.
සුමති සම්මාන උළෙලේ හිමි කරගත් තවත් සම්මාන පිළිබඳ තොරතුරු ඉදිරියේදී ඔබ වෙත ගෙනීමට අප සූදානම්. ගාමිණී දිසානායක යනු ඉතිහාසය වෙනස් කළ දේශපාලන නායකයෙකු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු අමාත්‍ය ගාමිණී දිසානායකයන්ගේ 25 වන ගුණ සමරුවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයට නායකත්වයේ දෙමින් මෙරට ජනජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතා සමත් වුණා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට පුරෝගාමී සේවාවක් ඉටු කළ ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දීමටද යුගකාරක මෙහෙයක් ඉටු කළා. මහවැලි කේන්ද්‍රයේ ඉදිරිපිට විහාර මහදේවි උද්‍යානයේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක්ද අද සිදු වුණා. මැති ඇමතිවරුන් මෙන්ම ගාමිණී දිසානායක පවුලේ ඥාතීන් මේ අවස්ථාවට එක්ව සිටියා. ගාමිණී දිසානායක 25 වන ගුණ සමරු කලාපය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ගාමිණී දිසානායක අලුත් අදහස් එක්ක ආවේ. ඕනෑම කාර්යයක නායකත්වය අරගන්න ලෑස්ති වුණා. ඒ තිබුණ ශක්තිය නිසා තමයි මහවැලි ව්‍යාපාරයේ සාර්ථක වුණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ඇමතිවරු ගණනාවක් හිටියා. ඒත් මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් එක පුද්ගලයෙක් විතරයි හිටියේ. ඒ පුද්ගලයාට අරගෙන එක බාර දුන්නා. ඒ වැඩි එහෙමම සිදු වුණා. ගාමිණී දිසානායක දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි මේ රටේ ඉතිහාසය වෙනස් කරපු පුද්ගලයෙක් හැටියට අපි මතක තියාගන්න ඕන. ගාමිණී දිසානායක මැතිතුමා අපි දකින්නේ දේශපාලනඥයෙකුට වඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වශයෙන්. එතුමා ජනතාව සමග ජීවත් වුණා. ඒ වගේම ජනතාව එතුමාට ආදරය කළා. එතුමා පය පොළවේ ගහපු දේශපාලනඥයෙක්. එතුමාට යථාර්ථය තේරුම් ගියා. ඒ නිසා තමයි එතුමාගේ ශ්‍රී නාමයට අද ජනතාව විශාල වශයෙන් ගරු කරන්නේ. ජීවිතයේ එතුමාගේ සමානාත්මය තිබුණා. බලය ඇති විටත් බලය නැති විටත් එතුමාට පුළුවන් වුණා ඒ සමානත්වය ඒ විදිහටම පවත්වාගෙන යන්න. එදා ගාමිණී මැතිතුමාගේ වයස අවුරුදු 52යි. වර්තමානයේ මාහිතවද්දලු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට මුහුණ දෙනවා. එතුමාගේ වයසත් අවුරුදු 52යි. අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න අපි වැඩ කරනවා. මුළු පක්ෂයම දේශප්‍රේමී බලවේගයක් හැටියට මේ රටේ අනාගතය තීරණය කරන මේ ගලවුඩ සටන ජයග්‍රහණය කරන්න අපි වැඩ කරනවා. විදේශගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට නොවැම්බර් 16 වනදායින් පසු පිහිටවන ආණ්ඩුව කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කරන්දෙනිය බොරකන්ද සමරවීර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක්වමින් ඒ මහතා කියා සිටියේ සුළු අපනයන භෝග ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා අධිකාරියක් පිහිටවන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ කරන්දෙනිය පැවති ජන හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ අපරාජිත මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු සභාපති TH වීරසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක් වුණා. අපේ රටේ හැම දෙයකටම අධිකාරියක් තියෙනවා. නමුත් සුළු අපනයන භෝග සඳහා වෙනමම රජයේ ආයතනයක් නැහැ. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි 16 වෙනිදාට තමුන්නාන්සලාගේ ශක්තිය තුලින් මේ රටේ ජනාධිපති තනතුර ඔබ සීලු දෙනාගේම ජන ආශිර්වාදයෙන් මාහට ලැබෙන විට අනිවාර්යෙන්ම කුරුඳු ඇතුළු අනෙකුත් සුළු අපනයන භවභෝග වෙනුවෙන් අපි රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරලා සුළු අපනයන භෝගවල ස්ථාවර මිල අධීක්ෂණය කිරීම මම පුද්ගලිකවම කරලා තමුන්නාන්සලාගේ කුරුඳු වලට හොඳ මිලක් ලබා දීමේ වගකීම සජිත් ප්‍රේමදාස බාරගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. විදේශ රැකියා කරන ජනතාව තමයි අපේ රටට විදේශ විනිමය ලබා දීලා අපේ රටට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා ඒ මහා ජවය පදනම ලබා දෙයි. ඒ නිසා අපේ වගකීමක් තිබෙනවා මුළු රටේම පිට රටවල් වල ගිහිල්ලා රැකියා කටයුතු කරන අපේම මාතෘභූමියේ විදේශ ශ්‍රමිකින්ට
සහන වැඩසටහන් ගණනාවක් දියත් කරන්න. මම පළමුවෙන්ම කියන්න කැමති අපේ රටේ විදේශ ශ්‍රමිකින්ට පිටරටවල් වල ගිහිල්ලා ආදායමක් උපයන ඒ ශ්‍රමිකින්ට අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිර්මාණය කරන්නට කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හැටියට රජයේ පරිත්‍යාගයත් පුද්ගල පරිත්‍යාගයත් දෙකම එකට එකතු කරලා අපි විශේෂිත වූ විශ්‍රාම වැටුප් වැඩසටහනක් දියත් කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ අතර බද්දේගම වඳුරඹ බස් නැවතුම්පොළ අසල පැවති ජන හමුවට හික්කඩුව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ආරාධනා ලාල් මහතා ඇතුළු ඉමදූව අක්මීමන ප්‍රාදේශ සභා රැසක මන්ත්‍රීන් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්වුණා. ජන හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය උපරිම තීන්දු ගැනීමට තමන් සූදානම් බවයි. ජනාධිපතිතුමාගෙන් මරණීය දණ්ඩනය ගැන එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් කරා. එතුමා එහාට ඇමරිලා මෙහාට ඇමරිලා කියනවා, මම නම් කුඩු ව්‍යාපාරය සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවට විරුද්ධයි කියලා. ඉතින් මම ඒක ගැන පුදුම වෙන්නේ නැහැ. ඒ මොකද අපේ විරුද්ධ පාර්ශ්වයට ඒ අයගේ දේශපාලන ව්‍යාපාරවලට අද කුඩු කප්පිත්ව සහයෝගය ලබා දෙනවා. ඔබ සීලු දෙනාම දන්නවා, මීගමු ප්‍රදේශයේ තමන්ගේ බලවත් හිතවතාගේ නිවසේ විශේෂ කාර්ය බලකාය, අද මේ මෙතනත් ඉන්න විශේෂ කාර්ය බලකාය, මේ අපේ සොල්දාදුවන් අපේ රණවිරුවන් ගිහිල්ලා කුඩු ටික අල්ලනකොට මොකද වුනේ? රටේ ප්‍රධානියා හෙලිකොප්ටරෙන් ඇවිල්ලා කුඩු කාර්යව බදාගෙන STF එකට කිව්වා බඩු ටික තියලා අපහු යන්න කියලා. ඔන්න එදා ක්‍රියාත්මක වුණු ආකාරය. මගේ ප්‍රතිවාදියා අකමැති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න මම ඔබ සියලු දෙනාටම කියනවා, කිසිම පැකිලීමකින් තොරව ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට සම්බන්ධ වෙන, ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට හවුල් වෙන හැම දෙනාටම මරණීය දණ්ඩනය නියම කරන්නට අපේ රජය කටයුතු කරනවා. රාජ්‍ය සේවකයින්ට බියෙන් සැකෙන් තොරව රාජකාරී කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මැණිකින්න පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් කුණ්ඩසාලේ මැණිකින්නෙහිදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වෙල්ල මහතා එය සංවිධාන කර තිබූ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද ඊට එක්ව සිටියා. අපි රජයක් යටතේ නැවතත් සුදුසු නිලධාරීන්ව සුදුසු තැන්වලට පත් කළා. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව මව් බිම වෙනුවෙන් නිර්භීතව නිවැරදි තීරණ ගන්නට අවශ්‍ය නීතිමය රැකවරණය ඔවුන්ට අපි ලබා දෙනවා. විවිධ හේතුන් නිසා රජය තුළ තිබෙන දූෂණය ඉවත් කිරීම සඳහා තාක්ෂණය ඊ ගමනන් ක්‍රමවේදයන් අපි යොදනවා. රාජ්‍ය සේවය වේවා දේශපාලනය වේවා දූෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. අපි දන්නවා විවිධ රජයන් නිදහස ලැබුණු දාව ඉඳලා විවිධ තරමින් දූෂණ වලට චෝදනා ලැබුවා. දූෂණය සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. අපි දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය ගන්නවයි කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අපි වැඩ කරලා පෙන්නපු අය තමුණාංශල දන්නවා මට බාර දුන්නු සෑම වගකීමක්ම මම 100%ක් ඉෂ්ට කරා. මේ හින්දා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවයි කියන පොරොන්දුව කියමින් මව්බිමට ජය වේවා, දේශප්‍රේමී ජනතාවට ජය වේවා. ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳ ද්‍රවිඩ ජාතික සන්ධානය තවමත් තීරණයකට එළඹ නැති බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. සුමන්දිරන් මහතා පවසනවා. එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගිත්වෙන් කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව එමහතා මේ බව සඳහන් කළා.
එන මැතිවරණ සම්බන්ධව තමයි අපි සාකච්ඡාව තිබුණේ. අපි තාම තීරණය මොනවත් අරගෙන නැහැ. මැතිවරණ ප්‍රකාශනය ඇවිල්ලා නැහැ එළියට. 25 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණගේ මැතිවරණ ප්‍රකාශන නිකුත් කරනවා කියලා අපිට ආරංචි. 30 එක්සත් ජාතික පක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදරව් කරනවා කියුවා. අපි 31 නැවත හමු වෙලා සාකච්ඡා කරලා තීරණය ගන්න යන්නේ. ඒක ඓතිහාසික අපේ ස්ථාවරය. ඒකෙන් අලුතෙන් මොනවත් නැහැ. හැම මැතිවරණයෙම අපි කියන දෙයක් තමයි එතනත් තියන්නේ. අපේ ස්ථාවරය මොනවද කියලා අපි තහවුරු කරගත්ත මේ වාර්තා උඩ අපේක්ෂකයන්ට එක්ක අපේ සාකච්ඡා තාම මොනවත් තියලා නැහැ. අපේක්ෂකයන්ගේ ස්ථාවරය ගැන තාම සලකා බලනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මම හම්බුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයත් මා හම්බුණා. ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශනය බලලා තමයි අපි තීරණය ගන්නෙ. සජිත් ප්‍රේමදාස මහතා ජනමතයට ගරු කරන නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනමතයට විරුද්ධව මහින්ද රාජපක්ෂ වැත්තුමා මීට වසරකට කලින් මේ රටේ හොර අගමැති වෙලා. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 20-30 වසරාවක් අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්න කියලා කිව්වත් එතුමා ඒ ජනමතයට විරුද්ධ කාරණාව ඉටු කරේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අලුතෙන් සූට් එකක් ඇඳගෙන සාටකේ ඇඳගෙන මේ රටේ අගමැති වෙන්න ඒ කරපු උත්සාහය අද අපිට සිහිපත් වෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවශ්‍යතාවයේ තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුතු වලට නිරත වෙන්න නෙමෙයි. අද එතුමා මේ රටේ ජනාධිපති හැටියට ඉදිරිපත් වෙන්නේ, ජනාධිපති අපේක්ෂත්වය ලබන්නේ මේ මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ හොරපාරේ නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට ඇවිල්. ඉතින් අද මේ රටේ සමස්ත ජනතාවට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ රටේ අපි දිනාගත්ත මේ නිදහස, මේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආපහු හකුලා ගන්නවද, නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය තව නිදහස තව ශක්තිමත් කරනවාද කියන ඒ තීන්දුව තමයි නොවැම්බර් 16 වෙනිදාට ගන්න තියෙන්නේ. මේ රජයේ පෞගිය අවුරුදු 4 තුල අඩුපාඩු තිබ්බ ඇති. නමුත් මේ අඩුපාඩු සියල්ලටම වඩා වැදගත්ම ජයග්‍රහණය තමයි රටේ නිදහස තහවුරු කරලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න හැකිවීම. මහින්ද රාජපක්ෂ යුගයේදී රාජ්‍ය සේවකයන්ට සිදු බලපෑම් පිළිබඳවද හර්ෂණ රාජකරුණා මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කියනවා අපි දේශපාලනයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කරනවා කියලා. අපේ විමල් වීරවංශ උන්නේ පොලිසිය නිලධාරියෙක් එක්ක පොඩි කතාබහ ඇති වෙච්ච අවස්ථාව. ඒ කතාබහ ඇති වෙච්ච අවස්ථාවේදී ඔබට මතක ඇති මොන ආකාරයටද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ පොලිසිය නිලධාරියාට කිව්වේ එතනින් වහාම යන්න කියලා. රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා තමුන්නාන්සේලාගේ තැපැල් ඡන්දය පාවිච්චි කරනකොට නැවතත් එවැනි යුගයකටද යන්නේ, නැත්තම් මේ ලබාගෙන තියෙන මේ ජයග්‍රහණය, මේ ලබාගෙන තියෙන මේ නිර්දේශ පාලනීය රැකියාවේ ඒ නිදහස තවත් අපි ආරක්ෂා කරගන්නවද කියන එක තමයි ඔබේ තීන්දුව විය යුත්තේ.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් බැවින් ඒවා හෙට තැපෑලට බහර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වෙනිදා ආරම්භ වෙනවා. ලබන 9 වෙනිදායින් එය අවසන් කිරීමට නියමිතයි. නිල ඡන්ද පත්‍රිකා නොලැබුණහොත් 9 වෙනිදායින් පසුව අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම සුරක්ෂිත විය යුතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව සංවිධානය කළ සිරකරු සමුළුවට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙරට බන්ධනාගාරවල අඩුපාඩු රසක් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ජනාධිපති වරණයේදී ඇතම් අවස්ථාවල 150 ඉක්මෝලගේ ඡන්ද 23000ක් මේ ඡන්ද 30000ක් යකඩ කූරු අස්සේ තාප්ප අස්සේ Tamanට ඡන්ද අයිතිය තිබියදී සිරකල්ලා තියනවා කියන්නේ ඒක ප්‍රධාන මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමක්. ඒක නිසා අපි ස්වාධීන මැතිවරණ කොමිසමෙන් බොහොම බැගාපත්ව එවැගේම බොහොම අභිමාණයෙන් යුතුව මේ ජනතාව වෙනුවෙන් ඉල්ලා හිටිනවා වහාම වුණට මේ මැතිවරණයේදී මේ ජනතාවටත් ඒ ඡන්ද අයිතිය ලබා දෙන්නයි කියලා. අනතුරු දෙකකින් 4 දිනක මියගොස් 59 දිනකු තුවාල ලබා තිබෙනවා. පොළොන්නරුව හා පුත්තලම ප්‍රදේශවලදී එම අනතුරු සිදු වුණේ. කොළඹ සිට කල්මුනේ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මින්නේරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණලා ගැටී තිබෙනවා. අනතුරෙන් ලංගම බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ අතර 51 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර පුත්තලම අනුරාධපුර මාර්ගයේ 490 ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් රථයේ ගමන්ගත් තුන් හැවිරිදි දැරියක ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මඩු වන්දනාවේ ගොස් ආපසු ගමන් කරමින් සිටි කළුතර ප්‍රදේශයේ පිරිසක් මෙසේ අනතුරට ලක් වූ අතර රියදුරුගේ අපරීක්ෂාකාරී රියධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ලබන 28 වෙනිදා ආරම්භ වෙනවා. එය ලබන මාස 8 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. සෞන්දර්ය විෂයන්හි අවසන් ප්‍රතිඵලය නිර්ණය කිරීම සඳහා ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණුද උපයෝගී කරගන්නා බැවින් ඊට පෙනී සිටීම අනිවාර්ය බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අපේක්ෂකයන්ට ඔවුන්ගේ ලිපිනයන්ට තැපැල් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. දෙවැනි ප්‍රදේශ රැසක ඉදිරි දින කිහිපෙදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දැනට තියෙන කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේකට ප්‍රධාන බලපෑමක් වෙලා තියෙන්නේ දිවයින අවට තිරිකුණාමලයේට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉන්දියාවේ වෙරළබඩ තීරයට ආසන්නයේ ගොඩනැගිලා තියෙන අඩුපීඩන කලාපයක්. මේ අඩුපීඩන කලාපයේ වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින හරහා තියෙන සුළං හැමීමේ රටාවේ වෙනසක් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් නිති දිශාවෙන් හමන්නේ. මේ හේතුව නිසා උදේ කාලේ ඉඳන්ම බස්නාහිර, සබරගමු, වයඹ, උතුරු සහ ගාල්ලමාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මෙම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්නයි තියෙන්නේ. එම පළාත්වලත් සමහර ස්ථානවලට මිලිමීටර 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් තියෙනවා. පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකසඳුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තිරවල තරමක තද වැසි ඇති වෙනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. සවස් ජාමයේ ඇති වෙන වැසි සත්‍ය නොවැම්බර් මාසයේ මුල් සතිය දක්වාම අඩු වැඩි වෙමින් පවතී කියන එක තමයි අපිට ජනතාවට කියන්න තියෙන්නේ. නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මදුරංකුලිය, සෙම්බැට්ට,
වජිරවත්ත, ජින්නාවත්ත, වීරපුර, මංගල එළිය ආදී ප්‍රදේශ රැසක ගංවතුර ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. මදුරංකුලිය ආදර්ශ මහාවිද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අයහපත් කාලගුණය සමග ගන්දර දකුණු ප්‍රදේශයේ නිවසක් නායගොස් තිබෙනවා. ගන්දර බංගලාවත්ත ප්‍රදේශයේ නිවසක් අද අලුයම මුහුදු දෙසට මෙලෙස නායගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඒත් සමගින් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk